ශ්‍රී ලාංකේය සිනමාවේ අභිමානය සයුරුතරෙන් ඔබට පාකර හරින්නට වූ පුලුල් තිරයෙහි රිදී රේඛාවන් ලාංකේය අනන්‍යතාවය චලන රූපෙහි සිත්තම් කරන්නට සමත් විය. පුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුලුන් පොදක් කළමා ලඳකි වාසනා නම මොනාලිසා. Peasants are close to starving, madam. But his works are for the benefit of us all. බටහිර කලාවේ ප්‍රතිපලයක් ලෙස ලොව පුරා වැඩෙන්නට වූ විවිධ සිනමා ආභාෂයන් විවිධ සංස්කෘතීන් හා තේමාවන් ඔස්සේ ගොඩනැගෙන්නට වූයේය. සිංහල සිනමා වංශයේ මිනි පහන ලෙස නොනිමි මෙහෙවරක පියවර තබන්නට වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාවෙහි පෙරගමන් කරුවා ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි විය. සිය නිර්මාණශීලීත්වයෙන් රිදී තිරේ හැඩගත්මමින් ආසියානු සිනමාවෙහි හොඳම සිනමාකරුවා ලෙස හරසර ලබන්නට වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1950 වසරේදී සිය සිනමා ගමන් මගෙහි ප්‍රථම පියවර තැබූ රේඛාව සිනමා කෘතිය ප්‍රංශයේ කාන් සිනමා උළෙලෙහි හොඳම සිනමා කෘතිය ලෙස අභිමන් ලබන්නට වූයේ සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය පරිච්ඡේදය ආරම්භ කරමිනි. 1919 වර්ෂයේ දෙහිවලදී උපත ලබන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය තුළ ඉමහත් සේවාවක් ඉටු කරන්නට විය. දේශීය අනන්‍යතාවය තම සිනමා රූපකයන් තුළ මනාව පිළිබිඹු කරමින් ජාත්‍යන්තර සිනමාවද ජය ගන්නා ඔහු දේශදේශාන්තරව ලැබූ හරසර සිය සිනමා දිවියට ආලෝකයක් කොටගත්තේය. රිදී රේඛාවකට මුසූ තම ආත්මය රන්සලු වළා අතර තනි කරමින් රූප භාෂාන්තරණයෙහි නව මඟක ඇරඹුමක් සනිටුහන් කළ සන්දේශය ප්‍රේක්ෂක సంతානෙහි අභිමන් විනිමින් දෙලවක් අතර තැනූ ගොළු හදවතට උණුහුම දෙමින් මැවූ සොඳුරු රසායන කුරයන් ගම් පෙරළිය තුර නිදානගත විය. බැද්දේ ගම අතික්‍රමණය කරමින් තැනූ කලියුගය නැවතත් පෝෂණය වූයේ යුගාන්තයෙනි. 99 වසරක් දිවිමන් තලාවේ සක්මන් කළ සොඳුරු රූසඳ සිත්තරාණිනි ඔබ බාහිර ලෝකයේ තුල අවර ගිරගින් බැස ගියද අප හදවත් තුල සදා අමරණීයත්වයෙන් වැළඳගනු නොඅනුමානය. හෙළ සිනමාවෙහි පියාණනි ඔබගේ ආත්මය සුවපත් වේවා. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. බෙල් සල්කුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk